අයිබෝ ලයිබේ කමිදු YouTube channel එකත් එක්ක වෙලා ඉන්න ඔයාලා හැමෝම මේ වීඩියෝටත් ඉතාමත් ආදරෙන් එකතු කරගන්නවා ශ්‍රී ලාංකේය මැණික් කර්මාන්තය පිළිබඳ විවිධ පැතිකඩයන්ත් මේ විවිධ පුජ්‍යලයන් සමග කරන සාකච්ඡා මාලාවේ තවත් සුවිශේෂී සාකච්ඡාවක් ඔයාලට රැගෙන ඉන්න තමයි ලයිබේ කමිදු YouTube channel එකේ මම සූදානම් වෙන්නේ විශේෂයෙන් ලංකාවේ මැණික් කර්මාන්තයේ දියුණුවට ලංකාවේ මැණික් කර්මාන්තය පිළිබඳ විශාල දැනුමක් තියෙන පුජ්‍යලයන් සමග ලයිබේ කමිදු YouTube channel එකේ මීට පෙර සාකච්ඡාවට කිහිපයක් පවත්වලා තියෙනවා ඉදිරි කාලෙත් එවැනි සාකච්ඡා මෙහෙම යන බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡා මාලාවේ තවත් සුවිශේෂී සාකච්ඡාවක් සුවිශේෂී චරිතයක් එක්ක සිදු කරන්න තමයි මම සූදානම් වෙන්නේ අද මම මේ සාකච්ඡාවට තෝරගත්තේ ඇමරිකාවේ තියෙන ප්‍රමුඛතම සර්ණාභරණ නිෂ්පාදක සමාගමක් වන ටප්නි සමාගමේ තත්ත්ව උපදේශිකාවක් විදිහට කටයුතු කරන ඒ වගේම රත්න විද්‍යාව පිළිබඳ උපාධිධාරියක් වන රවින්දි වලිසිංහ මහත්මිය සමග තමයි අද මම මේ සාකච්ඡාව සූදානම් කරගෙන තියෙන්නේ. ඇයට ලංකාවේ මැණික් ක්ෂේත්‍රය පිළිබඳ විශාල දැනුමක් තියෙනවා. ඇය ඒ පිළිබඳ විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ විවිධ ලිපි මාධ්‍යෙන් ඒ දැනුම බෙදාගෙන තියෙන විශේෂයෙන් සියලුම ලිපි ඉංග්‍රීසි මාධ්‍යෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපි මේ සාකච්ඡාවේදී සූදානම් වෙනවා ඇයගේ දැනුම අපේ channel එකත් එකතු වෙලා ලංකාවේ මැණික් කර්මාන්තය පිළිබඳව හැදෑරීමක් කරන ඔයාලා හැමෝම වෙනුවෙන් ලබා දෙන්න. මුලින්ම මේ සාකච්ඡාවට ඉතාමත් ආදරෙන් රවින්දි වලිසිංහ මහත්මිය පිළිගන්නවා. අපි ඇයගේ මුලින්ම දැනගන්න කැමති ලංකාවේ මැණික් වලට විශේෂයෙන් අපි ඇය ජීවත් වෙන ඇමරිකාවේ එහෙම නැත්නම් යුරෝපයේ රටවල් වලට ලංකාවේ මැණික් වලට තියෙන මොන වගේ ඉල්ලුමක්ද කියලා මුලින්ම ඇයගෙන් දැනගන්න කැමතියි. අයබෝවන්. පළමුවෙන්ම කමිදු ඔයාගේ YouTube නාලිකාවට මාව සම්බන්ධ කර ගැනීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. බොහොම ස්තුතියි. මගේ දැනුම සහ පළපුරුද්ද ස්වර්ණාභරණ හා මැණික් කර්මාන්තය ගැන උනන්දුව දක්වන ලාංකික තරුණ පිරිසක් සමග බෙදා ගැනීමට මේ අවස්ථාවට ගොඩක් ස්තුතියි. කමිදු ඔයාගේ පළවෙනි ප්‍රශ්නට උත්තර වශයෙන් කිව්වොත් ශ්‍රී ලංකාව නැත්තං සිලෝන් කියන්නේ බොහොම අතීතයේ සිට උසස් තත්වයේ වර්ණ මැණිකේ කියන්නේ කලර්ඩ් ස්ටෝන්ස් සඳහා නම් දරා සිටින රටක්. ගොඩක් රාජකීය පවුල්වල බ්‍රිතාන්‍ය විතරක් නෙමෙයි ප්‍රංශයේ රුසියාවේ ඉන්දියාවේ ජපානයේ චීනයේ රාජකීය පවුල්වල ඔටුනු සහ ස්වර්ණාභරණවලට ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ ලංකාවෙන් එන වර්ණ මැණික්. දියමන්ති නම් සාමාන්‍යයෙන් ලංකාවෙන් හම්බ වෙලා නැහැ. නමුත් වර්ණ මැණික් ගොඩක් ලංකාවෙන් ඇවිල්ලා තියෙන. උදාහරණයක් වශයෙන් කිව්වොත් බ්‍රිතාන්‍ය මහරජිනගේ ඔටුනේ තියෙන ස්ටුවර්ට් සැෆායර් කියලා සැෆායර් එකක්, කැබෂොන් කට් සැෆායර් එකක්. ඒක ඇවිල්ලා විශ්වාස කරන්නේ ලංකාවේ 13 වන සියවසේ වගේ ලංකාවෙන් හම්බ වෙච්ච බ්ලූ සැෆායර් එකක් කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ විතරක් නෙමෙයි, තව උදාහරණයක් කිව්වොත් මේ මෑතකදී දැන් මාස දෙකකට විතර ඉස්සෙල්ලා මං හිතන්නේ මා බ්‍රිතාන්‍ය මහරජිනගේ මිනිපිරිය විවාහ වුණා. එයාගේ විවාහ මුද්දට පාවිච්චි කරලා තිබෙත් සිලෝන් පද්මරාජ මැණිකක්. ලංකාවේ මැණික් කියන්නේ උසස් ගණයේ ලංකාවේ මැණික් වලට ලොකු ඉල්ලුමක් අනිවාර්යයෙන්ම තියෙනවා. මුළු ලෝකෙම බටහිර විතරක් නෙමෙයි, නැගෙනහිර ආසියාවේ දැන් ගොඩක් චීනය වගේ හොංකොං වගේ රටවල් වල ගොඩක් සිලෝන් කලර්ඩ් ස්ටෝන් වලට ගොඩක් ඉල්ලුමක් තියෙනවා. මේ නිසාම තමයි මම දැකලා තිනවා දැන් අද අයිත් කියනවනම් උසස් ගණේ ලංකාවෙන් හම්බ වෙන කලර්ඩ් ස්ටෝන්ස් වලට ගොඩක් මැණික් වෙළඳාමේ යෙදෙන අය ජිම් රිපෝර්ට්ස් කියන්නේ GIA ගූබ්ලින් වගේ ජිම් ලැබ්ස් වලින් රිපෝර්ට් එකක් ගන්නවා කොහෙන්ද මේ ගල මයින් කරේ කියන එක ඔප්පු කරන්න පුළුවන් වෙන්න ජෙම් රිපෝර්ට්ස් දැන් ගොඩක් අය ගන්නවා. කියන්නේ සාමාන්‍යයෙන් උසස් ගණයේ මැණික් ගලක් නම් ඒක ජෙම් රිපෝර්ට් එකක් එක්ක මේ වෙළඳාම් මේ වෙළඳපොළට ගේන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් හොඳ මිලක් ඉල්ලුම් කරන්න පුළුවන්.
මීළඟට ඔබතුමියගෙන් දැනගන්න කැමති විශේෂයෙන් ඔබතුමිය සේවය කරන රාෆිනි සමාගම ලෝකයේ තියෙන විශාලම ස්වර්ණාභරණ නිෂ්පාදක සමාගමක්. මෙහි විශේෂයෙන් වටිනාකමින් වැඩි මැණික්කා, ඩයමන්ඩ්, දියමන්ති යෙදූ ආභරණ විශාල වශයෙන් අලෙවි නිෂ්පාදනය කරන සමාගමක්. මේ සමාගමට ලංකාවේ මැණික්වල මොන විදිහේ දායකත්වයක්ද තියෙන්නේ? ඒ වගේම මේ සමාගමේ තියෙන සේවාවන් පිළිබඳව කාර්යභාරයන් පිළිබඳව කෙටියෙන් අපේ චැනල් එකත් එක්කතු වෙලා ඉන්න අය දැනගන්න කැමති. අපි ඒ පිළිබඳව ඔබතුමියගේ අදහස දැනගන්න කැමති. ඔව් කමින්දු, ඔයා කියපු විදිහට ටිෆනි ඇන් කම්පැනි නැත්නම් ටිෆනි සමාගම ඇවිල්ලා ඇමරිකානු එක්සත් ජාතිපතේ ඇති විශාලතම සහ ගොඩක් පැරණිම රන්ආභරණ වෙළඳ ආයතනයක්. මෙම සමාගම ස්ථාපිත කරලා තියෙන්නේ 1837 වන වසරේ. ඒ කියන්නේ දැන් අවුරුදු 183ක් පමණ රන්ආභරණ බිස්නස් වල යෙදිලා තියෙනවා. ටිෆනි සමාගම නිර්මාණය කරන ස්වර්ණාභරණ ඇතරම විවිධ වටිනාකමින් යුතු ස්වර්ණාභරණ නිපදවනවා. කියන්නේ හයි ජුවලරි, ගොඩක්ම දුර්ලභ ගණයේ විශාල වටිනාකමින් යුත් ස්වර්ණාභරණ සහ ෆැෂන් ජුවලරි, කියන්නේ එච්චර ලොකු විශාල වටිනාකමක් නැති සාමාන්‍ය පන්තිවල අයට මිලදී ගන්න පුළුවන් වගේ ජුවලරි, කියන්නේ රන්ආභරණත් නිපදවනවා. හයි ජුවලරි ඇවිල්ලා, හයි ජුවලරි කියන්නේ සාමාන්‍යයෙන් එක ඩිසයින් එකකින් එක අයිටම් එකක් විතරයි නිපදවන්නේ. ඒක සාමාන්‍යයෙන් නිපදවන්නේ ගොඩක් අතිදක්ෂ නිර්මාණ කරුවෙක් අතින්. සාමාන්‍යයෙන් අතින්ම තමයි ඔක්කොම නිම කරන්නේ. ඔයි හයි ජුවලරි වලට සාමාන්‍ය එකතු කරගන්නේ විරල ගණයේ සුවිශේෂ වගේ මැණික් ගල්, දියමන්ති, ඔයි ගොඩක් වටිනා ලෝහ වර්ග, කියන්නේ ප්ලැටිනම් නැත්තම් ගෝල්ඩ් වගේ ලෝහ වර්ණ තමයි මේ හයි ජුවලරි වලට පාවිච්චි කරන්නේ. කියන්නේ ඇමරිකාවේ මිලියන පන්තිවල වගේ අය පරිභෝගිකයෝ තමයි මේ හයි ජුවලරි මිලදී ගන්නෙ. ෆැෂන් ජුවලරි ඇවිල්ලා සාමාන්‍යයෙන් රිදී වලින් පොඩි මැණික් ගල් එක තමයි ඒව හදලා තියෙන්නේ. සාමාන්‍ය පන්තිවල අයට සාමාන්‍යයෙන් ගන්න පුළුවන් වෙන විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. මම මීළඟට ඔබතුමියගේ අවධානය යොමු කරන්න කැමති. විශේෂයෙන් අපි දන්නව ලංකාවේ අය විශේෂයෙන් විවිධ රටවල් ඉලක්ක කරගෙන තමන්ගේ ජුවලරි නිෂ්පාදනය කරනවා. මම ඔබතුමියගෙන් දැනගන්න කැමති විශේෂයෙන් යුරෝපීය රටක් ඉලක්ක කරගෙන, ඇමරිකාව වගේ රටක් ඉලක්ක කරගෙන ලංකාවේ කෙනෙක් ජුවලරි එකක් නිෂ්පාදනය කරනවා, එහෙම නැත්නම් ජෙම් එකක් නිර්මාණය කරනවා, මොන වගේ සාධකවලටද වැඩි අවධානය යොමු කළ යුත්තේ? විශේෂයෙන් අපි දන්නවා දැන් ලංකාවේ කෙනෙක් ගත්තට පස්සේ ලංකාවේ කෙනෙක්ගේ දේහ ලක්ෂණ ගත්තම ඇමරිකාවේ කෙනෙක්ගේ දේහ ලක්ෂණ ගත්තම විශාල ප්‍රමාණයකින් වැඩි. එතෙන්දී අපි ආභරණයක් නිර්මාණය කරද්දී ලංකාවේ කෙනෙකුට නිර්මාණය කරන වඩා විශාල ප්‍රමාණයේ ආභරණ නිර්මාණය කර යුතුයි. මේ වගේ මොන වගේ දේවල් වලද අපි ලංකාවේ කෙනෙක් ජුවලරි එකක් නිෂ්පාදනය කරන, නැත්නම් ලංකාවේ කෙනෙක් යුරෝපීය රටක්, ඇමරිකන් රටක් ඉලක්ක කරගෙන මැණිකක් නිර්මාණය කරන මොන වගේ සාධකවලද වැඩි අවධානය යොමු කළ යුත්තේ කියන කාරණා පිළිබඳව ඔබතුමියගෙන් දැනගන්න. ඔව් කමින්දු, නිම වූ ආභරණ සහ මැණික් ගල් වෙළඳාම ටිකක් වෙනස්. ඒ නිසා මම මේ දෙක ගැන වෙනමම සාකච්ඡා කරන්නම්. පළමුව මැණික් වෙළඳාම ගැන කතා කරොත්, මගේ අත්දැකීමෙන් බටහිර වෙළඳපොළ හොයන්නේ වටිනාකමින් උසස් තත්ත්වයේ මැණික්. තත්ත්වය කියන එක ගොඩක් වැදගත්. කියන්නේ ගලක වර්ණය, කැපුම් ඔපය, ප්‍රතිකාර කරලාද නැද්ද කියන කරුණු වැදගත්. Taman ගලක් විකුණන්න ඉදිරිපත් කරනවා නම් බටහිර වෙළඳපොළට මේ කරුණු ගැන අනිවාර්යෙන්ම දැනුවත් වෙන්න ඕනේ. කියන්නේ කැරට් ප්‍රමාණයෙන් ලොකු ගලක්, ලොකු හින්ද සාමාන්‍යයෙන් ඒ ලොකු කැරට් ප්‍රමාණය කැරට් බර හින්ද වටිනවා කියලා හිතන්න බෑ. ඒකේ වර්ණය සහ ප්‍රතිකාර කරලද නැද්ද කියන කරුණුත් වැදගත් වෙනවා. මම දැකලා තියෙනවා කැරට් ප්‍රමාණයෙන් සුළු ගල් සාමාන්‍යයෙන් බර අඩු ගල් වර්ණය නිසා ඒක මේ නැචුරල් මොන ට්‍රීට්මන්ට් මොනවත් ට්‍රීට්මෙන්ට්ස් කරලා නැති හින්දා සාමාන්‍යයෙන් වටිනාකමෙන් වැඩි සාමාන්‍යයෙන් ට්‍රීට් කරපු කැරට් ප්‍රමාණයෙන් බර කලර් එක එච්චර වර්ණය එච්චර හරි නැති ගලකට වඩා වටිනාකමින් වැඩි වෙන්න පුළුවන්.
අඩු කැරට් ප්‍රමාණය පොඩි ගල් වුණත් සාමාන්‍යයෙන් උසස් තත්ත්වෙන් නිම කරන්න පුළුවන් නම් තමන්ට වෙළඳ පොලෙන් ලොකු මිලක් ඉල්ලන්න පුළුවන් තමන්ගේ මැණික් ගල් වලට. නිමාවු ස්වර්ණාභරණ ගැන කතා කරනවා නම් බටහිර ඇමරිකාවේ වගේ පාරිභෝගිකයෝ සාමාන්‍යයෙන් බුද්ධිමත්. ඒගොල්ලන් තත්ත්වය ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. මැණික් ගල් වගේම තමයි මේ නිම වූ ස්වර්ණාභරණවලත් තත්ත්වය තමයි ඒගොල්ලන්ට ගොඩක්ම වැදගත් වෙන්නේ. මේ නිසා තමයි ටිෆනි සමාගම කියන්නේ මම වැඩ කරන ආයතනයේ වගේ අනිත් රණාභරණ ආයතනවල තත්ත්ව විශේෂකයන්ව සේවයට යොදවන්නේ මේ නිසා. තමන් නිපදවන රණාභරණ පිළිවෙලට නිමා කරන්න ඕනේ. ඒ කියන්නේ ඒකේ ෆිනිෂ් එක හොඳට පොලිෂ් කරලා හොඳට ෆිනිෂ් කරන්න ඕනේ. ආභරණයක් බටහිර රටකට නිපදවනවා නම් ඒකේ ශක්තිමත්කම කියන්නේ ඩියුරබිලිටි තත්ත්වය ක්වොලිටි එක ගැන සාමාන්‍යයෙන් දැනුවත් වෙන්න ඕනේ. බටහිර රට වල්වල සාමාන්‍යයෙන් රත්තරන් කැරට් ප්‍රමාණය අපි පාවිච්චි කරන කැරට් 24 22 වගේ කැරට් ප්‍රමාණයන් පාවිච්චි වෙන්නේ නැහැ. මේ රටවල්වල සාමාන්‍යයෙන් කැරට් 18 14 12 කැරට් 10 රත්නාභරණත් මම දැකලා තියෙනවා. කියන්නේ සාමාන්‍යයෙන් උසස් ගණයේ මැණිකක් වගේ රත්නාභරණයක් නම් ප්ලැටිනම් නැත්තම් 18 කැරට් ගෝල්ඩ් වගේ සාමාන්‍යයෙන් වටිනාකමින් වැඩි ලෝහ පාවිච්චි කරලා නිමා කරනවා. නමුත් කියන්නේ පොඩි ගොඩක් වටිනාකමින් අඩු ගලක් කියන්නේ පච්ච ගලක් වගේ එකක් පාවිච්චි කරනවා නම් ඒකට රිදි නැත්තම් 10 කැරට් ගෝල්ඩ් වගේ වටිනාකමින් අඩු ලෝහ තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. මැණික් ගල් අල්ලපු රණාභරණ ගොඩක් ප්‍රසිද්ධයි බටහිර පාරිභෝගිකයන් අතර. මම ඊළඟට දැනගන්න කැමති රවින්දි වලිසිංහ මහත්මිය විශේෂයෙන්ම ලංකාගතට පස්සේ සර්ණාවරණ ශ්‍රේෂ්ඨත්වය වගේ මැණික් කර්මාන්තය ගත්තත් අතීතයේ ඉඳලා අපි සාම්ප්‍රදායික ක්‍රමවේදයකට පැවත ඇවිල්ලා වර්තමානයේ යම් කිසි තාක්ෂණික ක්‍රමවේදයකට යම් තාක් දුරට හුරු වෙමින් පවතිනවා. විශේෂයෙන් අපි ගත්තම ඇමරිකාව ගත්තට පස්සේ අපි විශ්වාස කරනවා විශාල තාක්ෂණික ක්‍රමවේදයකට විශාල උසස් මට්ටමක නිමුමක් ලබා දීමට මේ දේවල් භාවිතා කරනවා ඇති. ඔබතුමිය මොන විදිහද විශ්වාස කරන්නේ ලංකාවේ මැණික් කර්මාන්තය? එහෙම නැත්නම් සර්ණාභරණ කර්මාන්තය අලුතෙන් එකතු වෙතු අංග මොනවද? එහෙම නැත්නම් ලංකාවේ මැණික් සර්ණාභරණ ශ්‍රේෂ්ඨයේ ප්‍රගමණය දියුණුව දෙස අපි වෙනස් කරගත යුතු දේවල් මොනවද? මේ පිළිබඳව ඔබතුමියගේ අදහස දැනගන්න කැමතියි. කමිදු වා කිව්වා වගේ ලෝකේ ස්වර්ණාභරණ සහ මැණික් වෙළඳ පොළ සහ පාරිභෝගිකයන් සීග්‍රෙන් වෙනස් වෙමින් පවතිනවා. අද වෙළඳ පොළ ඇවිල්ලා මීට අවුරුදු 5කට පෙර තිබුණ වෙළඳ පොළට වඩා ගොඩක් වෙනස්. තොරතුරු තාක්ෂණයේ දියුණුව, අන්තර්ජාලය, මේ ස්මාර්ට් ෆෝන්ස්, සමාජ මාධ්‍ය නාලිකා නිසා වෙළඳාම නිරත වීම පහසු වෙලා තියෙනවා. ඒ වගේම මේ දියුණුව ගොඩක් තරුණ පිරිසට මැණික් සහ සර්ණාභරණ වෙළඳාමට එකතු වෙන්න මඟ පාදලා තියෙනවා. මේක ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම මැණික් සහ ස්වර්ණාභරණ ශාස්ත්‍රය පුළුල් වෙලා තියෙනවා මේ අවුරුදු 5 ඇතුළත. තමාගේ වෙළඳාම් කටයුතු දියුණු කර ගැනීමට කැමති නම් මම අනිවාර්යයෙන් නිර්දේශ කරන්නේ අන්තර්ජාලය හරහා හෝ සමාජ මාධ්‍ය ඔස්සේ තමාගේ වෙළඳාම අපනයනය කරන්න. ඒ කියන්නේ විදේශ වෙළඳ පොළට එකතු වෙන්න. මේ COVID-19 වසංගත සමයේ ගොඩක් දෙනෙක් තම වෙළඳාම් කටයුතු වලට යෙදෙන්නේ කියන්නේ මැණික් සහ ස්වර්ණාභරණ ශාස්ත්‍රයේ විතරක් නෙමෙයි ගොඩක් ශාස්ත්‍රවල වෙළඳාම් කටයුතු කරන්නේ අන්තර්ජාලය හරහා. තව ඉස්සරහට අන්තර්ජාලය මීටත් වඩා ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මීට අමතරව තවත් බටහිර රටවල් වල මේ දවස්වල කතා බහට ලක් වෙලා තියෙන මාතෘකාවක් තමයි වර්ණ මැණික්, ඒ කියන්නේ කලර්ඩ් ස්ටෝන්ස් වල පැවැත්ම, කියන්නේ සස්ටේනබිලිටි. පැවැත්ම හෝ සස්ටේනබිලිටි ඇන් ට්‍රේසබිලිටි කියන අදහස් ඇවිල්ලා ඔබ විසින් විකුණන මැණික් ගල් සාධාරණව
නීතියානුකූලව සහ පරිසරයට හානි නොවන ආකාරයෙන් ලබාගත කියන එක ඔප්පු කළ හැකි බව මේ දේශගුණික විපර්යාස සහ මානවයිතික වාසිකම් කියන මාතෘකාවන් බටහිර පාරිභෝගිකයන්ට ගොඩක් මේ දවස්වල වැදගත්. ඒ නිසා ඒගොල්ලෝ කිසියම් දෙයක් මිලදී ගන්න විට ඒ භාණ්ඩය පරිසරයට හෝ කාගේ හරි මානවයිතික වාසිකම් වලට හානි නොකරන බව තහවුරු කරන්න උනන්දු වෙනවා. තමන් මැණික්ගල් කැණීමට හවුල් වෙනවා නම් හෝ මැණික්ගල් වෙළඳාම කරනවා නම් මේ පැවැත්ම සහ සැපයුම් දාමය ගැන සැලකිලිමත් වෙන්න. බටහිර ස්පෙෂලි බටහිර අයත් එක්ක වෙළඳාම් කරනවා නම් ඒගොල්ලන් මේ වගේ කරුණු විමසන්න ඉඩ තියෙනවා. මම ඊළඟට ඔබතුමියගෙන් දැනගන්න කැමති විශේෂයෙන් ලංකාව ගත්තට පස්සේ දැන් වර්තමානයේ තරුණ පිරිසේ විශාල උනන්දුවක් මැණික්කා සරණාබන ශ්‍රේෂ්ඨට දෙන විශේෂයෙන් කාන්තාවක් අතීතයට වඩා වර්තමානයේ විශාලයෙන් මැණික්කා සරණාබන ශ්‍රේෂ්ඨට නැඹුරුතාවයක් තියෙන වගේම ඒ අය බොහෝ දෙනෙක් කැමති යම් කිසි නිපුණතාවයක් මැණික්කා සරණාබන ශ්‍රේෂ්ඨගේ අධ්‍යක්ීමක් දැනුමක් වර්ධනය කළ ඒ අයගේ සේවාවන් ලංකාවට සපයන්න එහෙම නැත්නම් විදේශීය රටකට ගිහිල්ලා ඒ සමාගමකට ඒ සේවාවන් සපයන්න එහෙම නැත්නම් නිපුණතාවයක් ලබාගෙන මැණික් වෘත්තිකයෙකු බවට පත් වෙන දක්ෂ පළපුරුදු හොඳ ව්‍යවසායකයෙකු බවට පත් වෙන බොහෝ දෙනෙකුගේ කැමැත්තක් තියෙන මේ විදිහට යම් කිසි ගමනක් ආරම්භ කරන කෙනෙකුට ඔබතුමියගේ දැනුම අනුව ඔබතුමියගේ අත්දැකීම් අනුව මොන විදිහේ පියවරක්ද අනුගමනය කළ යුත්තේ මොන විදිහේ දේවල්ද හැදෑරීමකට ලක් විය යුත්තේ එහෙම නැත්නම් මොන විදිහේ අංශවලටද ඒ අයගේ අවධානය වැඩිපුර යොමු විය යුත්තේ මැණික්කා සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ සම්බන්ධ වීමට කැමති නම් මගේ නිර්දේශය වෙන්නේ එම වෙළඳා කටයුතු පිළිබඳව මනාපුණු පුහුණුවක් සහ පළපුරුද්දක් ලබා ගත යුතු බවයි පාඨමාලාවක් වගේ හදාරන්න තමන්ට අවශ්‍ය මුදල් සහ සම්පත් නැත්නම් මැණික්කා ස්වර්ණාභරණ වෙළඳ සැලක හෝ මැණික් උපවන්වන ලැපිඩරියක රැකියාවක් සොයා ගන්න තමන්ට ගොඩක් ඉගෙන ගන්න පුළුවන් මේ වගේ රැකියාවකින් ඒ වගේම තමන්ට ඒ හැකියාවක් තියෙනවා නම් රත්න විද්‍යාව පාඨමාලාවක් හදාරන්න එහෙම කරන්න ඒ ඩිප්ලෝමා සහතිකයක් ලබාගත් කෙනෙකුට මෙම ව්‍යාපාරය තුල විවිධ රැකියාවල් සඳහා අවස්ථාව ලැබෙනවා තමන්ට ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නැත්නම් රේගු නිලධාරියෙක් වශයෙන් නැත්නම් තමන්ගේ බිස්නස් එකක් වගේ පටන් ගන්න පුළුවන් තව එකක් මම කියන්න කැමති ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හැකියාවක් ඇත්තෙක් වීම මෙම ව්‍යාපාර කටයුතු වලට ඉතාම වැදගත් විදේශ රටවලින් එන බයර්ස් ලයික් ගනුදෙනු කරන්න ඉංග්‍රීසි දැනුම අනිවාර්යයෙන්ම ඇති කරගත යුතුයි මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශන තියෙනවා කෙනේ ලංකාවේ තියෙනවා ෆැසට්ස් කියලා ප්‍රදර්ශනයක් මං හිතන්නේ සැප්තැම්බර් නැත්නම් ඔක්තෝබර් මාසේ හැම අවුරුද්දෙම තියෙන්නේ BMICH එකේ ඒ වගේ ප්‍රදර්ශන වලට සහභාගී වෙන්න මේ වගේ අත්දැකීම් තමන්ගේ දැනුම දියුණු කරන්න ප්‍රයෝජනෙ වෙනවා තව තමයි මේ කමින්දුගේ YouTube channel එක වගේ අන්තර්ජාලයේ කිසි වියදමක් නැතුව ලබා ගත හැකි විස්තර සහ අධ්‍යාපන අවස්ථාවල් ඕනේ තරම් තියෙනවා ඒව වලින් ප්‍රයෝජන ගන්න අන්තර්ජාලයේ ප්‍රයෝජනේ අරගෙන මේ වෙන රටවල සහ ශ්‍රී ලංකාවේ වෙළඳාම් කටයුතු ගැන හැමතිස්සෙම අවධානයෙන් ඉන්න අවසාන කරන්න විශේෂයෙන් මම දැනගන්න කැමති මම අන්තර්ජාල ඔස්සේ දැකිතා වටිනා ලිපි රාශියක් මැණික් කර්මාන්තය සරණාබන කර්මාන්තය පිළිබඳව ඔබතුමිය පළ කළා තියෙනවා මේ විදිහට ඔබතුමිය හා සම්බන්ධයෙන් ඔබතුමියගේ දැනුම බෙදා ගන්න අවශ්‍ය කෙනෙකුට මොන විදිහේ දේවල්ද පරිශීලනය කරන්න තියෙන්නේ සමාජ මාධ්‍ය එහෙම නැත්නම් අන්තර්ජාලය තුළ මොන වගේ දේවල්ද පරිශීලනය කරන්න පුළුවන් මොන විදිහේද ඔබතුමිය සම්බන්ධ වීමට හැකියාව තියෙන කෙනෙක් කන්න ලයිව් බයි කමිටි YouTube channel එක ඔස්සේ මැණික් කර්මාන්තය පිළිබඳව උනන්දුවක් දක්වන ලංකාවේ මැණික් කර්මාන්තය පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුට වැදගත් අපි ඒ පිළිබඳව ඔබතුමියගෙන් දැනගන්න කැමතියි නැවත වතාවක් කමිදු බොහොම ස්තුතියි මාව ඔයාගේ YouTube channel එකට එකතු කරගත්තට මාත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මගේ වෙබ් අඩවිය ඇවිල්ලා www.gemheadblog.com ඒ වෙබ් අඩවිය හරහා මට මෙසේජ් එකක් ඊමේල් එකක් එවන්න පුළුවන් ඊට අමතරව ප්‍රශ්න තියෙනවා නම් කමින්දුට උනත් බාර දෙන්න පුළුවන් මට එතකොට කමින්දු හරහා ඒ බබලට උත්තර සපයන්න පුළුවන් බොහොම ස්තුතියි
ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය සරණාබන කර්මාන්තය පිළිබඳ දැනුම එකතු කරන බොහෝ දෙනෙකුට වැදගත් වන කරුණු කිහිපයක් අපි මේ වීඩියෝ තුළින් සාකච්ඡා කරා. විශේෂයෙන් මේ වීඩියෝ සම්බන්ධයෙන් පිළිබඳව ඇමරිකාවේ ටෆනි ආයතනයේ සරණාබන උපදේශිකාවක් විදිහට කටයුතු කරන, ඒ වගේම රත්න විද්‍යා උපාධ්‍යායනයක් වන රවින්දි වලිසිංහ මහත්මිය තමත් ආදරයෙන් මතක් කරන, ඒ වගේම එතුමියට විශේෂ ස්තුතිය ලයිෆ් බයි කමිටු YouTube channel එක ඔස්සේ ප්‍රකාශ කරන, ඒ වගේම ඉදිරි කාලෙත් එතුමියගේ දැනුම ශ්‍රී ලාංකේය මැණික් කර්මාන්තයේ සරණාබන ශ්‍රේෂ්ඨ උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් ලබා දීමට ලයිෆ් බයි කමිටු YouTube channel එකෙන් අපි සූදානම්. ඒ වගේම ඔබගේ අදහස් මේ වීඩියෝට පහලින් කමෙන්ට් කරන්න, මේ වීඩියෝ හොඳ නම් ෂෙයා කරන්න, ලයික් බයි කමෙන්ට් YouTube channel එකත් ඔස්සේ ඉදිරි කාලෙත් මැණික් හා සරණාබන ශ්‍රේෂ්ඨ පිළිබඳ දැනුම එකතු කරන්න කැමති ඔබ හැමෝම ලයික් බයි කමෙන්ට් YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. මේ වගේ වැදගත් වීඩියෝකින් ඉතාමත් ඉක්මනින්ම ලයික් බයි කමෙන්ට් YouTube channel එකෙන් හමු වෙනවා.